මම යෝජනා කරේ දැන් බස් එකක් කෝටි ඒ කියන්නේ ලක්ෂ 800ක් විතර වෙනවා ඉලෙක්ට්‍රික් බස් එකක් ලක්ෂ 800ක් විතර ඒකෙන් 50ක් අර 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 එන්වයර්න්මන්ට් තියෙන ඒ ප්‍රොජෙක්ට් වලින් අපිට සල්ලි ගන්න පුළුවන් ඒ සල්ලි ඇවිල්ලා ආපහු යනවා මේ සල්ලි ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ රාජ්‍ය නිලධාරීන් බුදි මේවා නියාමනය වෙන්නේ නැහැ මේක ගේන්න ඕනේ මෙන්න තියෙද්දි ගෙන ගන්න තියෙද්දි අර්ජුන මාත්‍යරයි වෙලා අර්ජුන ප්‍රවාහන මාත්‍යරයි එක කඩාකප්පල් කරනවා මම වගකීමෙන් කියන්නේ පොදු ප්‍රවාහන සේවාව රටක දියුණු වීම තමයි රටේ සංවර්ධනයේ අංකය බස් එක ඇතුලේ සල්ලි තියෙනකම් විනය ඇති කරන්න බෑ අපිට ඉතලම අපි එක කඩාකප්පල් කරන්න ඕනේ අපි යන්නේ එක තමයි අර ඩිවයිස් එකේ දාලා සල්ලි කෑෂ් ලෙස් ට්‍රාන්සැක්ෂන් වින්ඩෝ සකච්ඡා මතවාද යෝජනා තුලින් රට ගොඩනගමු අපි නිම්නේදී හමු වෙමු නිම්නය වෘත ඩිජිටල් අවකාශය අයිබෝන් ප්‍රේක්ෂක හිතවතුනි අදත් අපි නිම්නය වැඩසටහනක් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ ඔබ දන්නවා මේ වෙනකොට ලංකාවේ මේ ඉන්ධන අර්බුදය විශාල වශයෙන් විවිධ ශේෂ්ත්‍රවලට බලපාලා තියෙනවා විවිධ රජයේ පැත්තෙනුත් මේකට විවිධ විකල්ප විසඳුම් අරගෙන එනවා නමුත් 100%ක්ම තාම මේ ඉන්ධන ගැටලුව හරියට විසඳිලා නැහැ. ඔබ දන්නවා මේ වෙනකොට QR කෝඩ් එක ආදී විවිධ ක්‍රමත් එක්ක තමයි යන්නේ. නමුත් හරියටම මේක විසඳිලා නැහැ තාම. මේ ඉන්ධන ප්‍රශ්නේ ඊටාම ඍජුවම බලපාන තැනක් තමයි ප්‍රවාහන ශාස්ත්‍රය. විශේෂයෙන් මේ පොදු ප්‍රවාහන ශාස්ත්‍රය. පොදු ප්‍රවාහන ශාස්ත්‍රයේ මේ පුද්ගලික බස් රට ගත්තම ලංකාවේ ප්‍රවාහනයේ විශාල පංගුවක් නියෝජනය කරනවා මේ පුද්ගලික බස් රට. උද්ගලික බස් රථ කිව්වම අපට නිතතින්ම මතක් වෙන නමක් තියෙනවා. ඒ තමයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ ගරු සභාපති ගැමුණු විජේරත්න මහතා. අපි අද තීරණය කරා එතුමා සමග මේ ගැන ටිකක් දීර්ඝව සාකච්ඡා කරන්න. හැමදාම කතා කරන අපි ඉන්ධන ගැටලුවේ ගැඹුරටම යන්නේ නැතුව ප්‍රමිතිගත ගුණාත්මක ප්‍රවාහන සේවයක් ගොඩනගා ගන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා එතුමාත් එක්ක සාකච්ඡා කරන්න. එතුමා දේශීය හා විදේශීය වශයෙන් මේ සම්බන්ධයෙන් යම්කිසි අධ්‍යයනයක් කරලා වුණුවක් ලබලා සුදුසුකම් ලැබපු පුජ්‍යලයෙක්. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ ගරු සභාපති ගැමුණු විජේරත්න මහතා. ආයුබෝවන්. අපි නිම්නයේ වැඩසටහනට ඔබතුමා ගෞරවයෙන් පිළිගන්නවා. ගැමුණු මහත්මයා මේ මට මුලින්ම තියෙන ප්‍රශ්නයක් තමයි දැන් ඔබතුමා මේ ශාස්ත්‍රයේ දීර්ඝ කාලයක් තිස්සේ විශාල පළපුරුද්දක් අධ්‍යක්ෂින් තියෙන කෙනෙක්. එතකොට දැන් අපි දන්නවා අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව මේ CDB එකේ නැත්නම් ළඟම තියෙනවා බස් රථ 3500ක් විතර ප්‍රමාණයක්. ඒ වගේම නමුත් පුජ්‍යලික අංශයේ තියෙනවා බස් රථ අපිට දැනගන්න තියෙන විදිහට 13000කටත් අධික ප්‍රමාණයක් තියෙන බව අපිට දැනගන්න තියෙනවා. එතකොට මෙතනදී කොහොමද අපිට මේ ගුණාත්මක ප්‍රමිතිගත ඊට වඩා හොඳ ප්‍රවාහන සේවයක් ගොඩනගා ගන්න දැනට ඔබතුමන්ට තියෙන ගැටලු මොනවද ඇත්තටම දැන් මේම ගැටලු වලට ඉස්සෙල්ලා මම පොඩ්ඩක් මේ අතීතය ගැන පොඩ්ඩක් කියන්නම් පෞද්ගලික බස් රථ දැනට වසර 10කට 12කට ඉස්සෙල්ලා 20000ක වගේ බස් රථ ඇණියක් තිබුණා ඒකට ඒදී මේ බස් රථ ඇණියත් එක්ක ඊට පස්සේ 18000කට විතර අඩු වුණා මේ කොවිඩ් අර්බුදයෙන් පස්සේ කොවිඩ් එකෙන් පස්සේ බස් රථ 13000කට දැන් මේක අඩු වෙලා තියෙනවා ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕන මේ රටේ ජනතාව විශේෂයෙන්ම අපි කොතනද ඉන්නේ කියලා. ඉතින් මේදී ඔබ කිව්වාගේ මේ ගැටලු මේ පෞද්ගලික බස් රථ සේවාව අපි දැන් වසර 10කට 15කට ඉස්සෙල්ලා මේ ලංකාවේ 60%ක් අපි දායකත්වයේ ලබා දුන්න පෞද්ගලික බස් රථවලින් සමස්ත රටේ ජනතාවට. ඒ කියන්නේ පෞද්ගලික සහ රාජ්‍ය බස් සේවාව විකාශ වුණා. ඒතොර මේක 1948 වෙනකන් තිබුණා. ඒවිල්ල ඊට පස්සේ මේක ආපහු 1977 තමයි මේක නැවත වරක් මේ පෞද්ගලික බස් සේවාව ලංකාවට ආවේ. එතකොට 48 ජනසතුක රෑම් පස්සේ ඒ ඉඳන්ම ළංගම බස් රථ තමයි ලංකාවේ දාවන උනේ ළංගම බස් රථ යන්න බැරි වෙච්ච නිසා තමයි ඊට පස්සේ 77 විවෘත ආතකයත් එක්ක මේ ක්ෂේත්‍රය නැවතවරක් ගොඩනැගුණා. ඉතින් එහෙදී අපි දකින්නේ පෞද්ගලික බස් සේවාව පිළිබඳ මිනිස්සු අද අපි ආකල්පමේ විදිහට බැලුවොත් එහෙම පෞද්ගලික බස් සේවාව මිනිස්සුගේ මනස බැලුවොත් එහෙම අයියෝ මේ බස් සේවාව හරි නැහැ මේ බස් සේවාව ගැටලු ගණනාවක් තියෙනවා. නමුත් එතෙන්දී බස් ආයෝජකයාට බස් වල හිමියාට නෙවෙයි මෙතන තාමත් අපි වරද්ද පටව ගන්න කියන කතා කරන්න තියෙන්නේ බස් රථේ නියාමනය කරන ආයතන.
මේක 82 ඉඳන් මේක නියාමනය වුණා යම් 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 පරිපාලන විදියට ඇවිල්ලා 1982 ඉඳන් ඒක පස්සේ දැන් තමයි ඔය ප්‍රවාහන අධිකාරී ආවේ 1991 ඊට පසු කාලීනව ඊට පස්සේ මේ නියාමන ආයතනයේ තියෙන දුර්වලකම් නිසා තමයි අද මේ පෞද්ගලික බස් රථ සේවාවස කඩාවැටීම අද අපි අත්තම කිව්වොත් අද බස් සේවාව කඩාවැටෙනවා මේ කඩාවැටීම ප්‍රධාන හේතුව නියාමන ආයතන වල තියෙන දුර්වලකම් තමයි ඔබතුමා ඇත්තටම දැන් මේක රජයේ පැත්තට මේ ගෙනියනවා වගේ මට පේන්නේ ඔබතුමා ඇත්තටම දැන් අපිට දැන් එහෙම හැමතිස්සෙම අපි දන්නවා අවුරුදු 74 30 මේ රට පාලනය කරපු මේ රජය ඔහුගේ රජය මේ රජය 74 30 මේ කරපු අය ගෙන් අපිට ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බැරි වුණා. ඒගොල්ලෝ කවදාවත් ලොකු යහපත් ගුණාත්මක ප්‍රවාහන සේවයක් ගොඩනගන්න ලොකු කැපවීමක් කරේ නැහැ රජය පැත්තේ. අපි දන්නවා. නමුත් ඔබතුමාට මේක ඇතුළේ විශාල ශක්තියක් තියෙන, හයියක් තියෙන, විශාල සමාජ බලයක් තියෙන පුද්ගලෙක් ඔබතුමා. මොකද අපි මේව අහන්නේ ඒකයි. දැන් ඔබතුමා කියුවොත් එහෙම හෙට උදේට බස් ටික ඔක්කොම ස්ට්‍රයික් කරනවා කියලා ජනාධිපතිත් බයයි. ඔය තමයි ඇත්ත කතාව. ඉතින් එවැනි බලයක් තියාගෙන ඔබතුමාලගේ පැත්තෙන් අපි නේද රජයටම බැන බැන ඉන්නේ නැතුව දැන් උදාහරණයක් විදිහට දැන් ගත්තොත් මේ ලේලන් බස් එක දැන් සමහර රටවල් තියෙනවා ඔබතුමා දන්නවාද ඔබතුමාත් විදේශ අධ්‍යාපනයේ ලැබුණු කෙනෙක් මේ ශාස්ත්‍රයේ සම්බන්ධයෙන්ම මේ සමහර රටවල මේ භාණ්ඩ ප්‍රවාහන කටයුතු වලටවත් මේක යොදා ගන්නේ නැහැ මේ ලොරි චැසියකට බස් බොඩියක් තියලා සීට් ටික ගහලා දැන් බස් එක ඇතුළේ යන ප්‍රමාණය වගේ ප්‍රමාණයක් මේ දවස්වල මේ ෆුඩ් බෝඩ් වල යනවා ඒකත් අපි වෙනම ගැටලුවක් කියලා කතා කරමු මේක නමුත් මේවායි මේවා නගින්න අමාරුයි බහින්න අමාරුයි ගර්භණී මාතාවකට උඩා දරුවෙකුට දැන් ඔබතුමාම දන්නවා ඇති ඕනතරම් අනතුරු සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ මෙහෙම දැන් අපිට බැරිද දැන් සිංගප්පූරු වගේ රටක ඔබතුමා අධ්‍යාපනය ලැබුවා මේ වගේ රටක උදාහරණයක්වත් අරගෙන යම් කිසි දෙයක් අරගෙන අපිට මේ ගුණාත්මක අඩු බස් රථයක් අඩු ගානේ පාරට ගේන්න බැරි රජයට බැන බැන ඉන්නේ. ඒක නෑ අපි එහෙම දෝෂාරෝපණය කරන්න ඔබතුමාට දෝෂාරෝපණය කරන්න අපි මේ දේවල් කරනම තරබකි වගේ අවුරුදු 74ක පාලනය තමයි මේ රට අද මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. අපි හැමදාම මම හැමදාම කියනවා මේ සුද්දායි තියෙනවා හොඳයි මේකටත් වැඩිය කිරිවිල්ල. මොකද සුද්දායි තියෙනවා අර සුද්දාතපු රේල්ලුවනේ තාමත් මේ මිනිස්සු පරිහරණය කරන්නේ. ඒ නිසා හරියට බල දෙයට එයා සමගම පාරවල් ටිකත් සුද්ද හැදුවේ. ඉතින් බලන් ගිහුවාම අපේ අවුරුදු 74ක් වරාම කරේ අපේ මේ දේශපාලඥයෝ කරේ මේ මිනිස්සුන්ගේ AI සුඛ විරහණය වෙනුවෙන් AI අපේ ජනතාවට මනසටත් අල්ලස් දුන්නා ගතටත් අල්ලස් දීලා අද මේ තත්ත්වයට අපේ රට පාලනය ආද විනාශ කරලා තියෙනවා. ඒකේ වගකීම මේ දේශපාලන පක්ෂ සියල්ලම ගති උතු. ඒ ධාරාවට අපිත් කොටු වෙලා තියෙනවා. ඇත්තම දේශපාලන කිරීමේ ඒ දේශපාලන ධාරාවට අපිත් කොටු වෙලා තියෙනවා. ඔබතුමාලට හැකියාවක් නැද්ද ඒ දේශපාලන ධාරාවට බලපෑම කරන අපිට ගුණාත්මක ප්‍රවාහන සේවයක් ඇති කරන මෙන්න මේ වගේ බස් එකක් අපිට දෙන්න දෙන්න අඩු කොලියට ණයක් දෙන්න මම පසුවට එන්නම් මම ඒක මම හිතන්නේ මේ දේශපාලන පරිබාරය ඒ ධාරාවට අවුවෙච්ච නිසා තමයි මම ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඒ නඩු කිව්වා ගොඩ නඩු වසර කීපයක් නඩු කියලා මේ පෞද්ගලික බස් සේවාව දියුණු කරන්න ඕන අවශ්‍ය ඕනම තීන්දුව සියලුම තීන්දුව මම ශ්‍රේෂ්ඨාධිකරණය හරහා අරන් තියෙනවා ශ්‍රේෂ්ඨාධි දැන්ටත් ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ 87 කියන 2007 අවුරුද්දෙන් අවුරුදු 11ක් අවුරුදු සමා වෙන අවුරුදු 4ක් විතර ශ්‍රේෂ්ඨාධිකරණය නඩු කියලා මේ බස් කර්මාන්තයේ ගුණාත්මක පැත්තට යන්න අවශ්‍ය නීති ඒ අවශ්‍ය ඒ රෙගුලාසි ඒ කරන ආදල්න ඕනේම ඒ හැම දෙයක්ම ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ආරම්භ තියෙන එකට හේතු වුණේ මම මොකද අපි හැමදාම කියන මේ රටේ මේ උගතුන් හැම එකනම කරන මේ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ කතන්දරයක් කරනමනේ ජාතික ප්‍රතිපත්තියක් මම මගේ තියෙන අධ්‍යයනයත් එක්ක ජාතික ප්‍රතිපත්තිය මේ රටේ ස්ථාපිත කරන්න හැකියාවක් නැහැ පළාත් 9ක් තියෙනවා ඉතින් පළාත් සභාවල පළාත් කියන්නේ වෙනම ආණ්ඩුවක්. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන්නේ. එතකොට මධ්‍යම රජය ගන්න ජාතික ප්‍රතිපත්තිවල තීන්දු පළාත් සභාවලට බලාත්මක වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මම ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා එවැනි තීන්දු කිහිපයක් ගත්තේ. මොකද අධිකරණයේ ඒ අවශ්‍ය දේවල් ඒවට බලාත්මක කරන්න හැකියාව තියෙනවා. එතකොට ඔය මොනවා සම්බන්ධයෙන්ද ඔබතුමා? ඒ විශේෂයෙන් මම ගත්තේ පෞද්ගලික බස් රථ සේවාව ගුණාත්මක තත්ත්වයටපත් වෙන්න කාර්යසටහන. ඒකාබද්ධ කාලසටහන එක පෞද්ගලික සහ රාජ්‍ය බස් සේවාව ඒකාබද්ධ කාලසටහන. ඒවා තාමත් ක්‍රියාත්මක කරන්න හැකියාවක් උනේ නැහැ. ඒතර දෙවෙනි කාරණාව තමයි ඒ අවශ්‍ය අපේ නිලඳ මේක නම් කොටසක් විදියට ක්‍රියාත්මක වුණා. ඒ වගේම මේ විද්‍යුත් යන්ත්‍රයකින් ටිකට් ලබා ගැනීම. ඉතින් එවැනි දේවල් අපි කරා. එතකොට ඒ විද්‍යුත් යන්ත්‍රයකින් ටිකට් ලබා ගැනීම මේ අවශ්‍ය දේවල් කරලා නමුත් අවාසනාව මේවා මම අර කිව්වාගේ අර දේශපාලන ධාරාවේ තුල අපි කොටු වෙලා ඉන්නම ඒ අය මේකට දායකත්වය ලබා දෙන්න. මොකද මේවා අද මේකට හොඳම දේ තමයි අද මේ ලැයිස්තුගත වෙලා තියෙන ආයතන 40ක් විතර ලංකාවේ IMF එකෙන් ණය දෙන්නේ නැහැ. මොකද හේතුව මේවා පාඩු ලබන ආයතන. එකක් ඒකට එකතර දිනවා
දුම්රිය දෙපාර්තමේන්තුව සහ ළඟම පව එතන අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට ඒ අයගේ දැන් ළඟම ළඟම පැත්තෙන් බැලුවොත් ඒක වෙනම දේශපාලන ඒක අධිකාරියක් එතන තියෙනවා. එතකොට ඒ අය වෙන වෙනම ව්‍යාපාරවල කරනවා. ඒ කියන්නේ ඒ හිතයිශී රටට හිතයිශී වෙන්නේ නැති විදියට. ඉතින් එවැනි දේවල් එක්ක අපිට ඒකාබද්ධ වීම අද සීනයක් වෙලා තියෙනවා. ඒක නිසා අද මාර්ග අනතුරු වැඩි වෙලා තියෙනවා. ළඟම බසකට ඕවර්ටේක් කරනවා, අපේ පෞද්ගලික බස ඕවර්ටේක් කරනවා, කාර් සටහනක් හදන්න. ඉතින් මේ කාර් සටහන පිළිබඳ අපි දිගින් දිගටම කිය වසර ගණනාවක් පුරා කතා කරා. ඒක උනේ නැහැ. ඉතින් දැන් අපි ඒ ගැන හිතින් අත්හැරලා තියෙනවා. ඇත්තම කියනවා නම් මේ කාර් සටහන පිළිබඳ කතන්දරය අත්හැරලා තියෙන දාපි ඊළඟට මොකද්ද වෙන්නේ? මොකද මේ ශ්‍රේෂ්ඨාධිකරණය කරා මේව ගත්තා නම් හැම දෙයක්ම ගත්තා නම් සංවර්ධනය වෙනවා. බස් කර්මාන්තයේ පොදු ප්‍රවාහන සේවාව සංවර්ධනය කරන්නම සියලුම ගැට ලියලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය හරහා. ඉතින් ඒකට අනුයුක්ත වෙන්න බැරි නම් ඒක මගේ අවාසනාව නෙවෙයි, ඒක රටේ අවාසනාව. අන්න මේක තමයි මේ අද මේ තියෙන රටේ තත්ත්වයටත් මූලික හේතුවක් ඒක වෙලා තියෙනවා. මොකද අද මම හිතන්නේ තරණය ඉල්ලන්නේ ඒක. මොකද මේ රටේ වෙනස අන්න ඕක තමයි එක ගැටලුව. ඉතින් ඒක විශේෂයෙන්ම කියන්න ඕන. අපි පැහැදිලිව කියන්න ඕන තව කාරණාවක් තියෙනවා. දැන් ඔබ කිව්වා මට, දැන් ඔබ දැන් මම ඉස්සෙල්ලාම කියන්න ඕන මම කොහෙද අධ්‍යයනය කරේ. මේ ප්‍රවාහණය පිළිබඳ මම අධ්‍යයනය කරේ. මම හොංකොං රටේ පෞද්ගලික බස් අත හිමිකරුවන් උත් එක්ක ගිහිල්ලා අපි මේ පිළිබඳ විශාල වැඩමුළු කීපයක් කරා හොංකොං වල. හොංකොං වලදී තියෙන ඒ ප්‍රවාහන ක්ෂේත්‍රයේ තියෙන අර මුඛ්‍යවගේ දැන් මේට වසර කීපයකට ප්‍රථම මෙතන තියෙන්නේ අර අපේ රියුදුරාට කියන්නේ කැප්ටන් කියලා. අපේ නම් මේ යන්නේ වැරහැලි පෙලාගෙන අපේ රියුදුරෙක් යදගෙන යනවා, බුලත් පිට කනවා, එක මාර්ගවල කුඩුත් බොනවා. ඕක තමයි ඇත්ත தත්තේ. ඉතින් මෙවැනි දේවල් තියෙද්දි මේක අර කියන්නේ අර මේක අර තුන්වෙනි පන්තියේ මේකට යන தත්වයක්. ඉතින් ඒ නිසා කෙසේ වෙතත් අපි හොංකොං වල එක කරා, ඒ වගේම ඉන්දියාවේ කරා හොඳ වැඩ පිළිවෙලක් පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකක් තියෙන. ඒ කියන්නේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඒකාබද්ධව ප්‍රස්තාවනය කරන එක මෙට්‍රෝපොලිටන් කෝපරේෂන් කියලා තියෙනවා. ඒක බැංගලෝර වල තියෙන මෙට්‍රෝපොලිටන් කෝපරේෂන් එක කියලා. එතනත් ගිහලා අපි ලොකු අධ්‍යයනයක් කරා. මේවට හැබැයි මම හැම දෙයක්ම කරා. දැන් මේ වියාප් මේ වැඩමුළුවල් මේකට අපි අධ්‍යයනය කරන්න ගිහුවාම අපි හැමතිස්සෙම රජයේ බලධාරීන්ුත් එක්කන් ගියා. ඇතැම් අවස්ථාවල වාරි ප්‍රමාණ අපතිවරුත් අපි එක්කන් ගියා. ඒ අපිට මූල්‍ය ආධාර උදව් කරපුවා. මේ රටවල අපිට ඉගෙන ගන්න යන්න අපිට අවශ්‍ය දේවල් කරා. ඒ වගේම අපි මම පිලිපීනේ ගියා ඉගෙන ගන්න. එකම ඒ වගේ රටවල් ගණනාවක දකුණු ආසියාවේ සිංගප්පූරුවේ ඒ වගේ රටවල් ගණනාවක චීනයේ ඒ වගේ රටවල් ගණනාවක ගිහිල්ලා මේ සම්බන්ධයෙන් නැත්තා. දැන් වසර යහපාලන ආණ්ඩුව කාලෙත් අපි දැන් අර ඔබ කියනවා දැන් මේ රටට දැන් මේකයි අවශ්‍ය. දැන් කවුරු කතා කරත් මගේ මතය තමයි මේ නියාමනය තුළ බස් රට නැවත පරිවර්තනයක් වෙන්නේ නැහැ. මේකට තියෙන එකම දේ තමයි අපි වෙළඳපළින් වෙනස් කරන්න ඕන. පෞද්ගලික බස් ක්ෂේත්‍රය වෙළඳපළින්. ඒ වෙළඳපළ වෙනස් කිරීම තමයි ඊටාම වැදගත්. එතකොට මේ වෙළඳපළින් වෙනස් කරන්න දැනට වසර කීපයක් පුරාම එක සරසම් කළ තුන එක කොටසක් තමයි නියා මේ ටිකට් එක. ඒ කියන්නේ අපි මූලිකම දේ බලමුකෝ. දැන් අපි මේ අපි කියනවා මේක සාමාන්‍ය බස් අත. ඒ කියන්නේ අපි දැනට තියෙන අපේ සාමාන්‍ය බස්. දේශේ හැටියට වාසය වගේ අර ඔබ කිව්වාගේ අර බස් එක තාම අපිට අලුත් පැත්තට සංවර්ධනය කරගන්න බැරි වෙලා තියෙනවා මිනිසුන්ට යන්න. නමුත් ඒකට හේතුව තමයි උදාහරණයක් ගත්තොත් දකුණු ආසියාවේ අපේ ලංකාව, බංග්ලාදේශය, ඒ වගේම ඔය ඉන්දියාව වගේ රටවල් වල. එතකොට ඒ රටවල් කිහිපයක මෙවැනි බස් අත, මේ කියන්නේ ලේලන් වගේ බස් අත තියෙනවා, සාමාන්‍ය බස් අත. ඒ බස් අත වලදී විශේෂයෙන්ම කියන්න ඕන දැන් අපිට තියෙන මේ තියෙන සම්පතින් මේ තියෙන බස් එක දැන් මේ මොහොතේ අපිට එකපාරටම ආයෝජනය කරන්න හැකියාවක් නැහැ පෞගි කාලේ වගේ. නමුත් ආයෝජන කරන හැකියාව තුනක් අපිට ඉක්මනට අපි ඒ පිළිබඳ දැන් මම ඊළඟ පියවර කියන්න. දැන් අපි බලන මූලිකම දේ තමයි දැන් බස් රථවල තියෙන විනය කියන එක අත්‍යවශ්‍යයි. බස් රථේ විනය සහ අපිට එන ආදායම. බස් රථවල අපි හැමදෙස්සෙම කියනවා මේ ගාස්තු වැඩි කරන්න ඕන, අපි මේකෙන් 150ක් අපේ 120 භාගය විතර අපි අපතේ යනවා. ඒක අපි කොහොමද අපි ඉදිරි කරගන්නේ? ඉතින් මම 2013 මම තමයි මුලටම ට්‍රැවල් කාඩ් එක හඳුල්ලා දුන්නේ මේ රටට ට්‍රැවල් කාඩ් එක 2013 හඳුල්ලා දුන්නේ. නමුත් අවාසනාවන්ත විදියට ඒක තාමත් මට ක්‍රියාත්මක කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒක 2013 බස්නාහිර පළාතෙන් ඒක ක්‍රියාත්මක කරා. නමුත් දැන් ඒක ඊට පස්සේ යහපාලන ආණ්ඩුව කාලේ කරා නුවර පැද්ද කරා සිසු මොකද තව ව්‍යාපෘතියක් සුසරේ නෙමෙයි තව ව්‍යාපෘතියක් කරා ටිකට් එක සම්බන්ධයෙන් මධ්‍යම පළාතේ කරේ ඒක යහපාලන ආණ්ඩුව කාලේ.
ඒ ව්‍යාපෘති එකක්වත් සාර්ථකුනේ නැහැ. ඒකට හේතුව තමයි කොන්දොස්තර මහතා බස්සතේ ඉන්න තාකල් මැෂින් එකක් නෙවෙයි මොන දෙයක් කොන්දොස්තර මහතා හතේ තියාගෙන කරත් ඒකේ තාක්ෂණය මොන දේ කරත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. මගේ තිබ්බ අත්දැකීම. ඒතකොට දැන් අපි ඒකට විකල්පයක් විදිහට දැන් පහුගිය කාලේ මේ වර්තමාන ආණ්ඩුවේ එතකොට අමාත්‍යවරයා දිලුම් අමාත්‍යවරයා හිටියේ අපි ඒකට යෝජනාව කරා බස්සතේ ඩිවයිසර් එකක්. කියන්නේ බස්සතේ අපි ඉදිරිපස දොර ගාව ඩිවයිසර් එකක් හයි කරනවා. ඒ ඩිවයිසර් එක හරහා තමයි ටිකට් එක හෝ තමන්ගේ ෆෝන් එකෙන් තමන්ගේ ගන්නකොට ලෝකෙ හැම රටවලම තියාගෙන විදිය පිටිපස්සේ දොරේ මේ මැනුවල් බස් එකකට මම මේ කියන්නේ අපේ මැනුවල් බස් එකකට සාමාන්‍ය බස් එකකට තමයි මේක යාත්‍ම කරන්නේ. පිටිපස්සේ දොර වහනවා. පිටිපස්සේ දොර වහලා ඉස්සරහෙන් විතරයි බස් එක නගින්නේ. ආසන සංඛ්‍යාත මගින් තමයි බස් එක ගෙනියන්නේ. එතකොට පිටිපස්සෙන් කවුරුත් නගින්නේ නැහැ. රියදුරා තමයි මේක පිටරට සිද්ධාන්තයක් වෙන. නමුත් මේ මීට වෙන හත් වසරෙන් වෙනස් බස් එකක් පිටරට තියෙන්නේ. නමුත් අපිට මේ දැන් කරන්න පුළුවන් සුළුම දේන් අපි පටන් ගන්න ඉබේ. මේක තමයි ක්‍රමය. ඒ නිසා අපි ඉස්සරහ තව හදලා තියෙනවා ඉස්සරහ බොක්ස් එකක්. දැන් අර කාඩ් එකක් හරි එහෙම නැත්නම් ෆෝන් එක හරි නැති එක්කෙනාට අර බොක්ස් එකට අපි කිව්වොත් අවයසක අම්මා කෙනෙක් කවුරුහරි අම්මා කෙනෙක් කියලා අර කාඩ් එක අමතක වෙලා වුණ සල්ලි අර බොක්ස් එකට දාලා යන්න පුළුවන්. ඉස්සරහ මේක ජර්මන් වල තියෙනවා මේක ජර්මන් වල තියෙනවා. එතකොට මේක බොක්ස් එකට දාලා යන්න පුළුවන්. එතකොට ඒකෙන් අපි අදහස් කරන්නේ අර ඕන්නම් ඒ හැබැයි ඒ අධික්ෂණය රියදුරා ගාව තියෙන ඉස්සරහ මගේ බස් එකක් මම නිර්මාණය කරලා තිනවා. ඒ සදායි අවශ්‍ය බස් එකක් නිර්මාණය කරලා තිනවා. බොක්ස් එකක සිදියකට පිටින් හතර සල්ලි දාන්න පුළුවන්. හවසට අපිට සල්ලි ගන්න පුළුවන්. එතකොට අරක ඩිවයිසර් එක ගහනවා යනකොට නගිනකොට ඩිවයිසර් එකට තමගේ කාඩ් එක ස්මාර්ට් ෆෝන් එක ටච් කරනවා. හැබැයි එයා අනිවාර්යයෙන්ම යන මගියා බහිනකොට අරක ටච් කරලා යන්න ඕන. නැත්නම් එයාට ජර්නි එකටම ගමනාන්තය වෙනකම්ම එයාගේ ගාස්ව කැපෙනවා. ඒක තමයි. ඒකෙදි අපි දැන් තියෙන අලුත් ක්‍රමය තමයි ඒක අපි හදලා තියෙන්නේ ඕනම කාඩ් එකකින්. අපි දැන් ඒක දැන්ට ඉක්මනට ක්‍රියාත්මක කරන්න සැලසුම් කරා යනවා. ඕනම කාඩ් එකකින් පස්සතේ ගමන් කරන්න පුළුවන් ඒ කාඩ් සිස්ටම් එකකින්. ඒක තමයි අපි ගන්න මූලිකම වෙනස් කිරීම. ඉතින් ඒක පහුගිය කාලේ දැන් ඒකෙදි වෙන්නේ අපිට කොන්දොස්තර මාතාගෙන් අර කියනනේ මාටිය ගහනවා කියලා. අපි බසතේ අයිතිකරුවම හැමදාම කියන්නේ අයිතිකරුවෝ තමයි බස් එකේ රියදුරසා කොන්දොස්තර. හරි. එතකොට අපිට අපි වැඩ කරන මිනිස්සු අපිට කියවන්නේ පඩිය ලාභ ගන්න ඒ අය කියලා. ඉතින් ඒ අයට මෙතෙන්දි මාරු කාසි ප්‍රශ්න බරපතල විදියට මේ ප්‍රශ්නේ අපේ ජනතාව මූලිකත්වයේ මම පීඩා විඳිනවා. එතකොට බස් අතේ නැග්ගාන් පස්සේ ඒ මිනිස්යාට සලකන විදිය ඒවත් බලන්න ඕනේ. ඉතින් ඒකෙදි කොන්දොස්තර මාත නැති වුණාම එතකොට අපිට ඒ තත්වයට අපිට ගෙනියන්න පුළුවන්. ඒකේ දෙවෙනි පියවත තියෙන උනම් අපිට තවත් ඊළඟට ඒ ආදායම සම්පූර්ණයෙන්ම බස් අතේ නැතුව සමාගමක් කරා. ඒකබද සමාගමක් කරා ඒ ආදායම ඔක්කොට බෙදලා ගිහිල්ලා අපේ බස් අතේට කිලෝමීටර් ගානට ගෙවන්න. ඒ කම්පැනි හරහා කිලෝමීටර් ගානට ගෙවන්න. ඒක දෙවෙනි පියවර. උනම් ඒකට උනම් යන්න පුළුවන්. අර විදිහට කරන්නත් හැකියාව තියෙනවා. අනිත් ඊට පස්සේ අපි දැන්ට සැලසුම් කරලා තියෙනවා මේක යාපාන අලු කාලේ පාර්ලිමේන්තුව අපි සම්මත කරගත්තා ලෝ ෆ්ලෝ බස් එකක් කියලා. ඒ ලෝ ෆ්ලෝ බස් එකට ඉස්සෙල්ලා මගේ සංකල්පයක් විදිහට තිබුණා මේක අත්‍යවශ්‍යයි. ලෝ ෆ්ලෝ එකට ඉස්සෙල්ලා බස් ප්‍රමුඛතා මාර්ග මේ සම්බන්ධයෙන් අපි මානිකම් එකට ගිහිල්ලා නඩු කියලා මේ පොලිසියත් එක්ක නඩු කියලා ප්‍රමුඛත්වයේ බස් අතවල ලබා දෙන පොදු ප්‍රවාහන ලබා දෙන්න කියලා ඒක හදලා ඒක සාකච්ඡා කරලා ආණ්ඩියක ආයතන ගණනාවක් එක්ක ඒව කරලා ආයතන දැන් රටේ ජනතාව දකින්න ඇති බස් ලේන් කියලා ගහලා තියෙනවා පාරේ. ඒ බස් ලේන් එකේ ඒව හදලා ඒක මේ යහපාලන ආණ්ඩු කාලේ කරේ. හැබැයි නමුත් අපේ මහන්සිය අමාත්‍යවරු ඒක ලකුණු දාගත්තා වෙන වෙන අමාත්‍යවරු ඒක කරා කියලා ඉන්නවා. කමන්නේ ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ තුමගේ මම මේ මනින් ප්‍රශ්නයක් අහන්නේ ඒ අන්තිරු ගෙන් කියන්න පුළුවන්ද? ඒක කියන්න පුළුවන් පාටලෑ මුතුමායම තමයි ඒක ඒ විවාහෘතියේද ඊට පස්සේ වුණේ එතුමාම තමයි ඒක නැවතුනේ. ටික දවසක් ගියපුවා නැවතුනා. ඒක පටන් ගන්න බෑ. පටන් ගන්නම තුව පටන් ගන්න ඕන යකාට ගියත් කම නැහැ වැඩේ කරන්න ඕන කියලා. ඒකට හේතු වුණේ ත්‍රිවිධ කට්ටිය දෝෂාරූපණය කරා කියලා නවත්තන්න කටයුතු කරා. ඒකද අපි ඒක මා අනුමත කරන්නේ නැහැ. මම ඒකද විරුද්ධ වුණා ඒකට. පටන් ගත්තොත් කරන්න ඕන කියලා. මොකද ඒකෙද්දී මෙතන එකක් තියෙනවා. අර එක ප්‍රශ්න තියෙන්නේ දැන් වෙන රටවල් වල බස් පයර්ලේන් එක තියෙන මැද. අපේ දැන් මේ බස් පයර්ලේන් බස් ප්‍රමුඛතා මාර්ග අයිනේ. එතකොට මැද පාරේ තියෙනකොට සෙන්ටර් රයිලන්ඩ් එකෙන්ද තමයි බස් එකේ මේ ජනතාව බහින්නේ. එතකොට සෙන්ටර් රයිලන්ඩ් එකේ කියන්නේ මැද සෙන්ටර් සෙන්ටර් රයිලන්ඩ් එකට බහිනකොට එතකොට වැඩේ තියෙන්නේ මෙතන සෙන්ටර් රයිලන්ඩ් එකේ වෙන අපේ ෆුට්බෝල් එකේ තියෙන මම් පැත්තේ බස් එකේ.
එහෙමනම් බස් එක දෙපැත්තට මාරු කරලා යන්න ඕන. ඒ කියන්නේ දිශා වෙනස් කරලා යන්න ඕන. වමේ යන බස් එක දකුණු පැත්තේ යන්න ඕන. එතකොට අනිත් පැත්තේ බස් එක වම් පැත්තෙන් එන්න ඕන. අනිත් පැත්ත දිශා වෙනස් කරන්න ඕන එහෙමනම්. දැන් දිශා වෙනස් කරන්න දැන් මොකද ඒ සම්බන්ධයෙන් මම කියනවා යාපාලන අඩු කාලේ එතකොට හිටියේ ඒ අමාත්‍යවරු ඒ වගේම මං හිතන්නේ එතකොට හිටියා වර්තමාන ජනාධිපති අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රමුඛත්වයෙන් එතුමාගේ දායකත්වයේ තියාගෙන ගෙනාව කොරියන් ටීම් එකක් කොරියානු ටීම් එකක් ගෙනල්ලා ඒගොල්ලෝ සම්පූර්ණ වார்த்தාවක් මේ බස් ලේන් එකට දුන්නා කොරියානු ඒගොල්ලෝ නොමිනේ කරේ ඒ කොරියානු විශේෂඥ වගයක් ඇවිල්ලා ඒ අවශ්‍ය ඒවා ටික තියෙනවා මම ඒ කොළ ටික අර්ජුන අමාත්‍යවරයාට දුන්නා අර්ජුන අමාත්‍ය මේවා විහිළු නෙවෙයි මේවා විහිළු නෙවෙයි මේවා රටේ ජනතාව දැන් දැනගන්න ඕන එතකොට අර්ජුන අමාත්‍යවරයාට දුන්නාම අර්ජුන අමාත්‍යවරයා ඒවා ගණන් ගත්තේ නැහැ ඒවා කරන්න එතකොට ඒ වගේම මම කිව්වා දැන් අපි මේ වෙලාවේ එතකොට හිටියේ මංගල අමාත්‍යවරයා මංගල අමාත්‍යවරයාට දැම්ම පාර්ලිමේන්තුවේ සම්මත කරගත්ත අයවැයට අපිට අර ලෝ ෆ්ලෝ බසස් කියන්නේ මොකද මම මේ ලෝ ෆ්ලෝ බස් එක බලන්න අපි ඉලෙක්ට්‍රික් බස් කියන්නේ හිටියේ ලංකාවට විද්‍යුත් බස් රථ ලංකාවට ගේන සැලසුම් කරලා තිබි ඉන්දියා මේ චීනට ගිහිල්ලා අපි මේ සම්බන්ධයෙන් කතා කරා අපේ වස්සංගමේ නිලධාරීත් එක්ක අපි ගිහිල්ලා චීනට ගිහිල්ලා කතා කරා හෆේ කියන පැත්තේ අන්කා කියන බස් එක ඒක ගේන්න මේ බස් ටික බලන්න අපි ගිහිල්ලා ඒවා මේ විද්‍යුත් බස් රථ ලංකාවට ගේන්න නමුත් අපි ඒක දෙවුණුව කල්පනා ඇත්තම විද්‍යුත් බස් රථ කියන්නේ සුපිරි ඒක ඒ කියන්නේ මේ බස් එක මේ ඒගොල්ලෝ අපිට චීන කට්ටිය මට පොරොන්දු වුණා ඒ බස් රථ වලට විද්‍යුත් ආරෝපණය කරන්න ඒ කියන්නේ කරන්ට් එක දෙන්න අපි ඒගොල්ලෝ ටර්මිනල්ස් හයි කරලා දෙනකෝ සෝලා ටර්මිනල්ස් නිකන් හයි කරලා දෙන්න තාමත් ඒක යොසුම තියෙනවා මාත් එක්ක සෝලා ටර්ම් නෙමෙයි ලංකාවේ තියෙන බලශක්තිය නෙමෙයි මේක ගන්නෙ සෝලා එක ඒගොල්ලෝ නොමිල හයි කරලා දෙනවා අපිට මේ බස් රථ වලද දැන් බස් එක ටිකක් කොස්ට් එක වෙනවා කොස්ට්ලි ටිකක් ඒ කොස්ට් එක නමුත් අපි ඒක ඊට පස්සේ දෙවෙනුව බලෝ දැන්ට උනත් අපිට ඒක ආයෝජනය කරන්න පුළුවන් හැබැයි ඒක ආයෝජනය කරපන් ක්‍රමවේදයක් තියෙනවා රටේ ලෝකේ තියෙනවා මේ වන්නේ එක මං කිය මේවා මේ රාජ්‍ය යාන්ත්‍රණය දුරු අපි හැමදාම ඇම්තිගොල්ලට බයිනවනේ සමහරවිට ඒ වියකුතියට මොකද ඔබතුමා සඳහන් කරන ওই සෝලපවහයි කියලා ওই විදිහට කියන්නේ ඉතාමත් වටිනා ඒ ප්‍රොජෙක්ට් එකක් ඒක වියකුතියක් ඒකට අවසාන නිදාන කරන මොකද ඒ වියකුතියට ගියාන් පස්සේ ඒ වියකුතිය කඩාකප්පල් කරන මං එක කිව්වේ රාජ්‍ය යාන්ත්‍රණයේ තියෙන දුර්වලකම මම මේක පැවසුවාන් පස්සේ වැඩි සමහර මෙතනදී ඔබතුමාලා දැන් අපි දැකලා තියෙන ඔබතුමාලා ඉන්ධන මිල වැඩි වුණා අපිට රුපියල් 10ක් බස් මිල වැඩි කරන්න 100ට මෙච්චරක් වැඩි කරන්න ඕන කියලා ඔබතුමාලා උද්ඝෝෂණ ක්‍රියාමාර්ග වලට වගේ දේවල් වලට යනවා ඒතකොට අපි දැකලා තියෙන එහෙම මේ වගේ අවස්ථාවක ඔබතුමාලන්ට බලපෑමක් කරන්න පුළුවන් නේ ඔබතුමාලගේ තියෙන ශක්තියත් එක්ක මේ බස් ටික අපිට ගෙනල්ලා දෙන්න සාරදායි පදනමක් යටතේ දෙන්න අපට මෙහෙම ණයක් දෙන්න ඇයි මේ ප්‍රියාපූතිය පස්සට ගහන්න කියලා ලොකු මේ රජයට බලපෑමක් කරන්න පුළුවන් ඇත්තෙන් බලපෑමක් කරා මම දේශපාලන බලපෑම විදිහට කරා නමුත් අවාසනාවට එක තැනක නවතිනවා කියලා. දැන් මෙතෙන්දී විශේෂයෙන්ම කියන්න ඕනේ මේ රටේ ජනතාව දැනගන්න ඕන දැන් ඒ ඒක නෙමේ අද මේ 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 අද තරුණ කණ්ඩායම මේ ඇවිල්ලා කතා කරන්නේ ඒක. මේ සිද්ධාන්ත වෙච්ච නැති එක තමයි මේ තරුණ කණ්ඩායම ඇවිල්ලා කතා කරන්නේ මේ මහපොළොවේ දැන් මේ කතාවට ලක් වෙන්නේ මේ මොහොත කතාවට ලක් වෙන්නේ ඒක. මොකද මේ අපි දේශපාලඥයන් විතරක් බලන්න හොඳ නැහැ. මේකේ තියෙන රාජ්‍ය යාන්ත්‍රණය මේකට කියනවා මේක මම සාමාන්‍ය විවාර කියන්නේ මේක පට්ට මාෆියාවක්. ඒ රාජ්‍ය ආන්දරණේ පට්ට මාෆියාවක් තියෙනවා. ඒ මාෆියාවට අපි කොටු වෙලා තිබෙනවා. හරි. එතකොට රාජ්‍ය කියන්නේ දේශපාලඥයේ පැත්තේ වෙන කතන්දරයක්. එතකොට සමා වෙන්න ගමනවත් නැහැ. එතින් බලපාර ඔබතුමා මේ කියපු කාරණා. මේකයි. මෙතෙන්දි කතා කරන්න ඕන. දැන් මේකේ තියෙනවා මේ පරිසර අමාත්‍යාංශය යටතේ තව කොටසක් තියෙනවා මේ එන්වයරන්මන්ට්. ඒකට කියන්නේ මේ පරිසර ඒ කියන්නේ රටේ තියෙන මේ එන්වයරන්මන්ට් එක තියෙන ඒ ප්‍රශ්නෙත් එක ඒගොල්ලන්ට තියෙන වෙනම ව්‍යාපෘති සඳහා ලෝක ආධාර දුන්නා. මම යෝජනා කරේ දැන් බස් එකක් කෝටි ඒ කියන්නේ ලක්ෂ 800ක් විතර වෙනවා ඉලෙක්ට්‍රික් බස් එකක්. ලක්ෂ 800ක් විතර. ඒකෙන් 50%ක් අර එන්වයරන්මන්ට් තියෙන ඒ ප්‍රොජෙක්ට් එකෙන් අපිට සල්ලි ගන්න පුළුවන්. ඒ සල්ලි ඇවිල්ලා ආපහු යනවා. මේ සල්ලි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ රාජ්‍ය නිලධාරීන් බුදි මේවා නියාමනය වෙන්නේ නැහැ. ඉතින් මේවා මේක මතක තියාගන්න මේක මේ ලේසි පාසු තියන්නේ මේ රටේ අපි හැමදාම දේශපාලක් ගින්න බයිනවා. මේ රාජ්‍ය ආන්තරයේ බරපතල ගැටලුවක තියෙන්නේ. ඒ නිසා ඒ සල්ලි ගියා. ඒවා එන්නේ නැහැ. ඒවා ගන්න දන්නේ නැහැ. 150 ලෝකෙ දෙනවා. අපිට මේ තියෙන පරිසර සුරක්ෂිතය කරන්න පරිසරයේ මේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වෙන එක නවත්ත ගන්න
පරිසරය ආරක්ෂා කරගන්න ඒ හැම දෙයක්ම කරන්න ඒගොල්ලෝ ඒකෙන් දෙනවා 150. එතකොට ඒ 150 අපිට කොස්ට් එක අඩු වෙනවා බස් එකේ. අපි කිව්වු 1800ක් අපිට 1400යි අපිට ආයෝජනය කරන්න වෙන්නේ. එතකොට ඒකිනුත් අපිට බැංකු ණයක් ගන්න පුළුවන්. ඒකට අන්න ඒ වගේ වැඩ පිළිවෙලකට යන්න අපි සැලසුම් කරලා තිබුණා. දෙවෙනි කාරණා අපි ඊට පස්සේ ඒක කරන්න නැතුසා අපි ඒක අත්හැරියා. ඊට පස්සේ අපි බැලුවා මැනුවල් ලෝ ෆ්ලෝ බස් එක ගේන්න. ඒ කියන්නේ මැනුවල් කියන්නේ දැන්ට ඩීසල් වලින් හයිබ්‍රිඩ් උත් තියෙනවා චීනේ. ඒ කියන්නේ හයිබ්‍රිඩ් ඩීසල් සහ ඉලෙක්ට්‍රික් වෙනම එකක් තියෙනවා. එතකොට මෙතෙන්දි අපි මේ ඉලෙක්ට්‍රික් බස් එක පිළිබඳ හොඳට අධ්‍යයනය කරා. ඉලෙක්ට්‍රික් බස් එකේ දැන් මේ බස් එක දැන් අඩි 400 මේ වතුරක් ආවොත් ඒ වතුරක් ආව දැන් වතුරකට යට තියෙන බැටරි පෙලක් එකේ මේ වෙන. ඒක ඉබේම බස කිස්සෙනවා. ඒක නිකන් බොහොම හොඳ තාක්ෂණ. ඒ වගේම ඩිසේබල් කට්ටියට දොර එනවා ඉස්සර දොරෙන් අර කරත්ත දාන්න පුළුවන් අතුරට. ඒ කියන්නේ තමන් තල්ලු කරන එක ඩිසේබල් කට්ටියට යන්න පුළුවන්. ඒ වෙලේ වීල් චෙයර් අතුරට දාන්න පුළුවන්. එතකොට එවැනි තාක්ෂණයෙන් අධි තාක්ෂණයෙන් තියෙන බස් අතර. එතකොට මේකෙදි ඒ අය පොරොන්දු වුණේ දැන් දැන්වත් මම මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරනවා. දැන් මේ 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 අලුත් මේ ව්‍යාප්ති ඉක්මනට කඩෙනුම් පටන් ගන්න. දැන් එතෙන්දී අපි අර කිව්වාගේ මංගල අමාත්‍යතුමා එක්ක අපේ බස් අතර මේ ඉලෙක්ට්‍රික් බස් නෙමෙයි ඊට පස්සේ අපි කල්පනා කරා ඩීසල් බස් එකක් ගේන්න ඕන කියලා. ඒක අපි ක්‍රියාත්මක කරන්න සැලසුම් කරපුවාම මංගල අමාත්‍යතුමා පාර්ලිමේන්තුවේ සම්මත කරගත්ත ආයවැය යෝජනාවේදී මේක ගේන්න ඕනේ මෙන්න තියෙද්දී ගෙන ගන්න තියෙද්දී අර්ජුන අමාත්‍යරයි වෙලා අර්ජුන ප්‍රවාහන අමාත්‍යරයි එක කඩා කප්පල් කරා. මම වගකීමෙන් කියන්නේ. ඒවා ඕවා මෙන්න කතන්දර. ඉතින් එදෙන්දි බොහොම බොහොම උනේ මොකද? එතන හිටියා ඒගොල්ල උත්සාහ ගත්තේ ළංගමට ගෙන්නලා එක කරගන්න. අපුව පැරලයිස් කළා, පෞද්ගලික අංශයේ පැරලයිස් කළා, ළංගමන ගෙන්නලා කරගන්න. මොකද ළංගමේ ගිය ප්‍රවාහන අමාත්‍යංශයේ නිලධාරීන් එතකොට යහපාලන ආණ්ඩුව කාලේ තිබුණේ අශෝක අබේසිංහ අමාත්‍යවරයාගේ කණ්ඩායමක් හිටියා ප්‍රවාහන අමාත්‍යංශයේ. ඒගොල්ලෝ ඒකට නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහද කොහෙද කියන එක කියලා. එතකොට කණ්ඩායමක් චීනෙට එහෙම ගිහිල්ලා ඒගොල්ලෝ මේ රජයේ නිලධාරීන් පොඩි ඩීල් එකක් දාලා තිබුණා. එන්න මම කියන්නේ මේක මාෆියාවක්. එතකොට අපේ බස් රථවලට ප්‍රමුඛත්වය දෙන්නේ නැත්නම් පෞද්ගලික බස් ටික මේක ආයෝජනය කරනකොට අද ඒක හමස් පෙට්ටියට ගියා. ඔන්න ඇත්තටම බරපතල සහ ඉතාමත් වටිනා කරුණු රාශියක් මතු කරනවා. මේ මේකදී අපිට මතුවෙච්ච තව ගැටලුවක් තමයි ඔබතුමා මේ කියපු කාර්යයක් සම්බන්ධයෙන් දැන් බොහෝ දෙනෙක් කතා කරනවා. මේ හැම දෙයකටම ජාතික ප්‍රතිපත්තියක් නැති නිසා තමයි මෙහෙම වෙන්නේ කියන කාරණේ. නමුත් ඔබතුමා මේක පරස්පර විරෝධී කතාවක් කියන ඔබතුමා කියනවා මේක ජාතික ප්‍රතිපත්තියක් දෙන්න බෑනේ පළාත් සභාව පළාත් නමයක් තියෙන නිසා කියලා. නමුත් ඔබතුමා දන්නවනේ එක්සත් ජනපදයේ ඇමරිකා එක්සත් ජනපදයේ මේ ජනපද 50ක් තියෙනවා. ඒවල වෙන වෙනම ආවේනික නීති රාමු පද්ධතියක් ඒ ජනපදවලට තිබුණත් මේ මධ්‍යම ආණ්ඩුවට පුළුවන් ඒ ඕනෙකට තමන්ගේ බලය යොමු කරන්න. ආණ්ඩුක ව්‍යවස්ථාව හදලා තියෙන්නේ වෙනම ආකාරයක්. මම ඒ සම්බන්ධයෙන් පොතක් ලියලා තියෙනවා. මේ තියෙන්නේ මේ 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 පොතේ තියෙනවා සම්පූර්ණ මේ ආණ්ඩුක ව්‍යවස්ථාව පිළිබඳ ලියුම් එකක්. මට මේ සඳහා අවෝඩ් එකක් හම්බුණා. මේක සියල්ලම දෙයක් තියෙනවා. මේ මම මේක 2013. මේ අද වර්තමානයේ මේ අද මේ සෑමදෙනාම පීඩාවටපත් වෙන දේවල් මම 2013 මේක ලියලා තියෙනවා. මේක මේ ඇතුලේ සියල්ලම අන්තර්ගතයි. ඉතින් මේ 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 දේ මම කියලා තියෙන්නේ මේක නෛතික හැකියාවක් නැහැ ජාතික ප්‍රතිපත්තියක් ඉම්ප්ලිමන්ට් කරන්න. මොකද මේ මේ පළාත් සභාවට වෙනම ආණ්ඩුවක්. පළාත් ආණ්ඩුව වෙනම ප්‍රඥප්ති තියෙනවා. ඒවා වෙනම ආණ්ඩුවක් ඉදිරියට. 13 වන ආණ්ඩුව මම හැමදාම මේකට විරුද්ධයි හැබැයි. 13 වන ආණ්ඩුවම ව්‍යවස්ථාව අපේ රටට ඉන්දියාවෙන් ගෙනාපු සම්පූර්ණ අපේ රට අකර්මණ්‍ය කරන්න ගෙනාපු ක්‍රමවේදයක්. ඉතින් ඒ නිසා අනේක මං කිව්වේ ඉන්දියාවේ තෝ වගේ දේවල් තියෙනවා. ගොඩක් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ හරහා ගොඩක් තීන්දු ගන්නවා. මොකද ඒ වගේ ගැටලු තියෙනවා. ඉතින් ඒ නිසා අපි හැමදෙස්සෙම බලන්න ඕන මේකට කොහොමද මොකද ඇත්තෙන් බැලුවොත් එහෙම 13 වන ආණ්ඩුක ව්‍යවස්ථාවේ අර මේකේ බාගෙට තම්බපු පිටරයක් වගේ කොටසක් තියෙනවා. ඔක්කොම දැයකනේ මේ ගොඩක් අටි කියන්නේ මේ පූර්ණ බලතල දෙන්නේ කියලා. ඔනෝක ගැටලු. ඉතින් ඒකෙදී මම යෝජනා කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම පළාත් සභාව කියන 13 වන ආණ්ඩුක ව්‍යවස්ථාව අවෝසි කරලා දිස්ත්‍රික් මට්ටමින් බලය විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙලට යන්න. දිස්ත්‍රික් මට්ටමින්. එතකොටත් විශේෂයෙන්ම ඔය අපි කියන උතුරු නැගෙනහිර ප්‍රශ්න පවා ඒ සුළු ජාතීන් කියලා මම කියන්නේ නැහැ. නමුත් ඒ සියලු ජාතීන්ට සමසේ වාසය කර හැකි වැඩ පිළිවෙලකට යනවා. මොකද මගේ මුළු බස් සංගමේ මුළු ලංකාවේම මගේ ද්‍රවිඩ මිනිස්සු ඉන්නවා. මගේ සංගම් වල මුස්ලිම් මිනිස්සු අපි එක සහෝදරයෝ වගේ වැඩ කරනවා.
ලංකාවේ මිනිස්සු දෙක. ඉතින් ඒගොල්ලෝ කියනවා. දැන් ඒගොල්ලෝ දැන් මගේ සභාපතිතුමා ළඟදී කිව්වා යාපනයේ සභාපතිතුමා මේ සභාපතිතුමා මට මේක කරන්න බෑ. මේ පළාත් සභාවත් එක්ක අපිට හරි ප්‍රශ්න. ඒ නිසා අපි අන්නේ අධ්‍යයනයත් එක්ක මේ මිනිස්සුත් එක්ක අධ්‍යයනය කළා තමයි මම මේ 2013 මේක මල්ලිය තියෙන්නේ. මම යෝජනා කරලා තියෙන්නේ දිස්ත්‍රික් විදියට බලය දෙන්න. දිස්ත්‍රික්කයට අපි ප්‍රධානමති කෙනෙක් තෝරගන්න පුළුවන්. ඕනම පක්ෂයක දිස්ත්‍රික්කයේ විදියට. ඉතින් එවැනි දෙයක් ඉතින් මිනිස්සු ඒ දිස්ත්‍රික්කේ පුරා සංවර්ධනය කරන්න පුළුවන් මේ රටව. ඉතින් මේක මේ අපි වලාසභාවක් දාගෙන අපි මං කිය ව්‍යස්ථාමයේ විදියට අපි ව්‍යස්ථාමයේ විදියට අපි එකතැනක මේකින් ඉර වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට මධ්‍යම ආණ්ඩුවෙන් ගන්න තීන්දුව එතනට ඉම්ප්ලිමන්ට් කරන්න බෑ. ඉතින් ඒ වගේ බරපතල ගැටලු තියෙනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ අපි දැන්වත් මේ මොහොතේ මේ හැම දෙයක් ගැනම හිතන්න කාලය ඇවිල්ලා තියෙනවා. මේ රට අනිත් පරිවර්තනයේ වෙනස් වෙමින් තියෙනවා. කාලය ඇවිල්ලා තියෙනවා. අපි තරුණ කණ්ඩායම් වලට ඉස්සරහට තැන දෙන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්කම අපි බලාපොරොත්තු වෙන්නේ අපි ප්‍රමාණයේ තියෙන දුර්වලකමත් එක්ක ප්‍රයාණි අපිට හදා ගන්න තියෙන දේවල් අපේ දැනුම විශේෂයෙන් අපි දැන් අපේ දැනුම මේ තරුණය ගන්න ඕන. හොඳයි කැමරු මහත්මයා මම එතෙන්ට තමයි එන්න හදන්නේ. ඔබ සඳහන් කරනවා ඔබ හොංගුම් වලදී මේ සඳහා අධ්‍යයනය කරන ගිය අවස්ථාවක ඒ දැකපු බස් රියදුරෙක්ගේ වෙනුම උඩ යුනිෆෝම් එකක් තියෙනවා. උඩ කැප්ටන් කියලා මිනිස්සු කතා කරනවා. ඒ වගේම මෙහි අය ඔබම සඳහන් කරනවා කුඩු ගහනවා. එතකොට තව මද්රුවේ පාවිච්චි කරලා ඉන්නවා. බුලත් විට කාලක් පාරට කට හොදලා දානවා. එතකොට මොවුන්ගේ විනය සම්බන්ධයෙන් ඉතාම තසෝපන විදියට සමහරලාට අපි දන්නවා සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ පාරිභෝගිකයා තමයි රජ්ජුරුවෝ කියලා. එතකොට මේ 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 බසයට නගින මේ පැසෙන්ජර් මේ මේ මගියා තමයි ඇත්තටම කීයක් හරි ගෙනත් දෙන්නේ මේ මේ ශේෂ්ඨය රඳාපවතින්නේ ඔහුගේ අතමත. එතකොට මේ මේ බසයට අතින් අල්ලලා එතකොට ඇදගන්න මගියට ටිකක් වෙලා ගියාම සලකන විදිහ අපි අත්දකින්නේ දැකලා තියෙනවා. ඒ වගේ සමහර තැන්වල මේ මේ ගැබිලි මවුරුන්ට පවා බසේ යන්න බැරි විදිහට දැන් ඔබතුමා දන්නවනේ පිටරට ඔබතුමා අධ්‍යයනය කරපු නිසා දැන් ජපානය වගේ රටවල් වල හැමෝන්ටම මේ පැසෙන්ජර් වාහන يعني මගී ප්‍රවාහන වාහන හැමෝන්ටම එලවන්න දෙන්නේ නැහැ. වරහන් ලයිසන්ස් එකට වෙනම පුහුණුවක් ගන්න. ඇම්බියුලන්ස් ඩ්‍රයිවිං නම් එකට වෙනම පුහුණුවක් තියෙනවා. එතකොට මෙහෙම තියෙනවා. නමුත් මේ රටේ එහෙම නැහැ. වරහන් ලයිසන්ස් තියෙනවා නම් ගෙලින්ම බස් තියෙනවා නම් යන්න පුළුවන්. එතකොට මේගොල්ලෝ ඇවිල්ලා ඉතාමත් අශෝභන විදියට මේ මේ බසයක හිටගෙන මිනිස්සුන්ට යන්න බැරි විදියට මේ මේ දැන් හරක්මස් ගෙනියනවා වගේ ප්‍රවාහනය කරනවා. මම දැන් ඔබතුමා මට වැඩි මේ ගැන දන්නවා. එතකොට කතා කරන විලාසය මේ ගැන කිසිම හැඟීමක් නැහැ. තමන් බස් රියදුරෙක් කියලා ඔබේට ස්ටියරින් වීල් එකට වැඳලා මට මතකයි මම මීට කලින් වැඩසටහනකත් මේ ගැන යම්තාවකට කතා කරා. ඔබතුමා ඉතින් මේ ගැන දන්නවා. එතකොට මම අහන්නේ අපි අහන්නේ ඇයි ඔබතුමන්ලට බැරි මේ මේ අය ගෙනල්ලා මේක රජයෙන් කරනකල් බලාගෙන ඉන්න එපා. අපි කියන්නේ අපි යෝජනාවක් විදියට ඉදිරිපත් කරනවා. 6 මාසයකට වරක්වත් වර්ක්ෂොප් එකක් වගේ එකක් තියලා ලංකාවේ ඉන්න ඕනෑතරම් දැන් හොඳ ගුණාත්මක දේශකවරු ඉන්න මේ සම්බන්ධයෙන් මේ උගන්වන්න පුළුවන්. ගෙනල්ලා මනෝ වෛද්‍යවරයෙක් ගෙනල්ලා එතකොට මේගොල්ලන්ට 6 මාසයකට වරක්වත් මේ වගේ විශේෂ පුහුණුවක් දෙනවා. දීලා උන්ට සහතිකයක් දෙනවා. උන්ගේ වෘත්තියට වෘත්තිය ගරුත්වයක් ඇති කරලා දැන් ඔබතුමාම දන්නෝ පාසලක දරුවෙක් ගිහලා තපන්ගේ පියා බස් රියදුරේ බස් කොන්දොස්තරවරයෙක් වුම අනිත් ළමයි පවා ගණන් ගන්නෑ ඔන්ද කියලා කියන්නේ. මේ මොවුන්ගේ වෘත්තිය ගරුත්වය ඇති කරලා යුනිෆෝම් එකක් දීලා කැප් එකක් දීලා ඒ වගේම මොවුන්ටත් යම්කිසි අධ්‍යාත්මික ගුණයෙන් ඉහලා රියදුරේ කොන්දොස්තරවරයෙක් හදලා මම හිතන්නේ ඇත්තට මේ වගේ වැඩ පිළිලක් ඔබතුමාලට කරන්න පුළුවන් නම් මාධ්‍ය ආයතනයක් විදියට අපි සූදානම් මේක සම්පූර්ණ මාධ්‍ය ආවරණයක් කරන්න. අපි විතරක් නෙවෙයි මේ ජාතික නාලිකා පවා ඇවිල්ලා ඔබතුමාලට සහාය දෙනවා. එතකොට මේක ජාතික වශයෙන් ලොකු ප්‍රසිද්ධියකුත් ඔබතුමාටද ඔබතුමා මම කියන්නේ සමාජයට ඡන්දෙ ඉල්ලුවොත් මේ ප්‍රවාහය ඇති වෙන්නත් ඔබතුමාට අවස්ථාවක් ලැබෙයි. ඉතින් මේ මම අතර විහිළුවක් නෙවෙයි මේ මෙහෙම මේ පුහුණුවක් දීලා මොවුන්ගේ අධ්‍යාත්මික පැත්තත් ඉස්සරහට ගන්න වැඩි දියුණු හදන්න බැරිද? ඇත්තම කියන්න ඕන මේක මතක කරුමයක ලොකු දෙයක්. දැන් විරසන මම ඉස්සරම මාජාතන කිව්වා මේක මතක් වුණේ ඉරස අපි වැඩසටහනක් කරා රියසක කියලා වැඩසටහනක් මට මතකයි. ඒ වගේ පුහුණු වැඩමුළුවක් කරා. ඒ වගේ වැඩමුළුවල් අපි ගණනාවක් මාජාතන අපිට උදා කරා. UNDP එක උදා කරලා තියෙනවා අපිට. එක්සත් ජාතික රෙඩ් ක්‍රොස් එක උදා කරලා තියෙනවා. ඒ වගේම තව තියෙනවා ආයතන ගණනාවක්. එතෙම දැන් මට USAID එක අපිට උදා කරලා තියෙනවා. USAID එක හරහා අපිට මට අවෝඩ් එකක් හම්බලා තියෙනවා ලෝ සල්ෆර් වලට මේ ඇමරිකාවෙන් අවෝඩ් එකක්. කියන්නේ ලෝ සල්ෆර් ලංකාවේ සල්ෆර් කන්ටේනර් එක තියෙන අඩු ඩීසල් සඳහා ගෙන්වීම සඳහා මම 2003-04 වසරවලදී කච්ච මහන්සියට ඒක රුපියකට මට අවෝඩ් එකක් හම්බුණා. ඊමණි දේවල් මම කරලා තියෙනවා. ඒ වගේ ව්‍යාපෘති ගණනාවක් අපි මිනිස්සු වෙනුවෙන් බස්සත සේවක මාධ්‍යමෙන් කරා. නමුත් මෑත කාලීනව මම පිළිගන්න මට මෑත කාලීනව කරන්න හම්බුනේ නැහැ. මොකද මගේ දරුවන්ගේ වැඩ කටයුතු, මගේ අධික රාජකාරීත් එක්ක මගේ ව්‍යාපාරික වැඩ කටයුතු, මගේ බස් රථය විතරක් තිබුණාට
බස්සත් මම මේ ජනතාවගේ රටේ යහපත වෙනුවෙන් මගේ බස්සත් තියෙනවා. මම මේක පරියක් කරන්න නෙවෙයි මගේ මේ ස්වේච්ඡාවෙන් මම කරන කාර්යභාරය. මේක මේ රට වෙනුවෙන් කරන්නේ ඒක. ඉතින් ඒක මගේ වෙනත් ව්‍යාපාර තියෙන නිසා මට එතරම් දිත් බරපතල වැඩ කටයුතු තියෙන වගේ මගේ දරුවන්ගේ අවශ්‍යතාවන් තියෙන කරගන්න. ඒවා මම කරන්නත් ඕන. ඒවට වැඩගුණ නමුත් අර මුල් කාලීනව අවුරුදු ගණනාවක් මම මේ ව්‍යාපෘති ගණනාවක් කරා. ඒ ආයතනත් එක්ක එකතු වෙලා ගුණක් කරා අපිට රට සංවිධානත් එක්ක එකතු වෙලා ගුණක් දේවල් කරා මේ මේ විනයක් ගරුක තත්ත්වයක්. නමුත් මම දැක්ක අත්දැකීම තමයි අපිට වෙළඳපළින් වෙනස් වෙන්න කාලය ඇවිල්ලා. නම්බර එක තමයි. මම පෙර කිව්වාසේ අපි විනය ඇති කරන්න ඕන බස් එකේ සල්ලි තියෙනකම් විනය ඇති කරන්න බෑ. බස් එක ඇතුලේ සල්ලි තියෙනකම් විනය ඇති කරන්න බෑ අපිට. ඉතලම අපි එක කඩ අකපල් කරන්න ඕන. අපි යන්නේ එක තමයි කිව්වා අර ඩිවයිස් එකේ දාලා සල්ලි cashless transaction window. cashless. ඒ කියන්නේ මුදල් ගනුදෙනු නැති බස් සේවාවක් විය යුතුයි. අන්න එතකොට තමයි අර ඔබ අපේක්ෂා කර ජනතාව අපේක්ෂා කරන ව්‍යාපෘති වලට අපිට යන්න පුළුවන්. එහෙම නැතුව කවදාක්වත් මුදල් බසතේ ගනුදෙනු කරන තාක්කල් මගේ අත්දැකීම් විදියට ජනතාවට ගුණාත්මක සේවයක් ලබා දෙන්න හැකියාවක් නැහැ. ඒ සල්ලි වලින් එය කුඩු බොන්න පුළුවන්. එතකොට ඒ සල්ලි වලින් බුලත් පිට කාලා පාර යන මිනිහට කෙල ගහන්න පුළුවන්. ඒ සල්ලි පොඩි සල්ලි මතක් දෙන්න බැරි වුණාම යන මගියට බනින්න පුළුවන්. ඒ වගේ දේවල් අපි අතරින්න කාලේ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් අවශ්‍ය ආයතනත් එක්ක දැන් සාකච්ඡා කරලා තියෙනවා. අනුමැතිය සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. මහා බැංකුවට අවශ්‍ය ගිය අවුරුද්දේ මේ යවලා තියෙනවා. දැන් තියෙන්නේ අපිට ක්‍රියාත්මක කිරීම පමණයි. ඉතින් ඒකට අපි ස්ථාවර ආණ්ඩුවක් එක්ක අපි බලාපොරොත්තු වෙනවා මේ දේවල් කරන්න. ඒ කියන්නේ ස්ථාවර ශක්තිමත් මේ ඇමති කෙනෙක් අපිට. මම හිතන්නේ මම කැමති තරුණ ඇමති කෙනෙකුට. මම කැමති නා බය වෘද්ධ ඇමතිලත් එක්ක වැඩ කටයුතු කරන්න. දැන් අපේ ට්‍රෙන්ඩ් එක ඒක. ඇත්තම කියනවා නම් අපේ රට මේ ට්‍රෙන්ඩ් එකත් එක්ක යන්න ඕන. තරුණ කට්ටියත් එක්ක දැන් අපි තරුණ කට්ටියට මේවා බාර දෙන්න ඕන. ඒ වගේ අපිට කාලය ඇවිල්ලා තියෙනවා. සා ඒකෙදි තමයි මූලිකම දේ. ඊට පස්සේ දෙවෙනුව අපි දැන් සැලසුම් කරන් ඉන්නවා මට චීනෙන් කියලා තියෙනවා බස්සත ලබා දෙන්නම් මුදල් අවශ්‍ය නැහැ ණයට. ඒ බස්සත ඒ අපිට උන ගවර්න්මන්ට් එකේ වොරන්ටිය. එතකොට මේ වොරන්ටිය කියන්නේ අපිට ඒක ලීස් එකක් විදිහට අපිට ඒකට ගවන්න පුළුවන් දීර්ඝ කාලීනව. අපි බලාපොරොත්තු වෙන්නේ ඒ ණය අරගෙන ඒ ණයට ඒ ලෝ ෆ්ලෝ බස් එක දැනට බස් සංඛ්‍යාවක් අඩුමාසි ලොකු බස් සත ප්‍රමාණයක් නෙමෙයි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට අපි ලෝ ෆ්ලෝ බස් එක බස් 100ක් විතර අපි ගෙනල්ලා මේ ප්‍රමුඛතා මාර්ගවල මේ ජනතාව ආරක්ෂා. මොකද අපි පෞද්ගලික බස් ක්ෂේත්‍රයේ පොදු ප්‍රවාහන සේවාව රටක දියුණු වීම තමයි රටේ සංවර්ධනයේ අංකය. කවුරු හරි හිතනවා නම් සංවර්ධනය වෙන්නේ වෙනත් දේවල් කියලා විල්ලා. මොකද සෞඛ්‍යයට අධ්‍යාපනයට ප්‍රමුඛත්වය තියෙන්නේ ප්‍රවාහනයේ. ප්‍රවාහණයට අපි ප්‍රමුඛත්වය ලබා දීම ප්‍රවාහන සංවර්ධනය කිරීම තමයි රටේ සංවර්ධනය. ඉතින් ඒ නිසා අපි දායකත්වය ලබා දෙනවා. අපිට ඒ සඳහා වගකීම ගන්න පුළුවන්. අර මම කිව්වාගේ වෙළඳපළින් වෙනස් වීම තමයි මේක තියෙන අන්තිම අවස්ථාව. ඉතින් වෙළඳපළින් අපිට වෙනස් වෙන කටයුතු කරත් අද ඔබ කිව්වාසේ අපි බලාපොරොත්තු වෙන කැප්ටන් කෙනෙක් දාන්න. කොන්දොස්තර කෙනෙකුට අපිට පුළුවන් කොන්දොස් කෙනා වෙනස් කරන්න අපි. කොන්දොස්තර කෙනා ගාඩ් කියලා දාන්න. ඒ වගේ අපිට වැඩපිළිවෙල කරන්න හැකියාව තියෙනවා. අර අලුත් එකකට අපි යන්න ඕන. ඒ වෙළඳපළ වෙනස් කරන්න ඕන. නිල අඳුපත් තියෙන්න ඕන. හොඳ පිරිසිදු අඳින්න ඕන. පිරිසිදු බස් රථයක් තියෙන්න ඕන. හොඳ ක්වොලිටි බස් එකක් තියෙන්න ඕන. අන්න එතකොට අපේ වෙළඳපළේ මේක වෙනස් කරන්න හැකියාව තියෙනවා. අපිට අර ජනතාව අපේක්ෂා කරන ඒ තියෙන සංවාදින්න සහ ගුණාත්මක සේවයට අපිට යන්න හැකියාව තියෙනවා. අපිට ඕන ඒ රාජ්‍ය අනුග්‍රහය පූර්ණ විදියට අපි ලබා දෙන කටයුතු කරනවා නම් අපේ ඉලක්කයට අපිට යන්න පුළුවන්. ඔබතුමා බොහෝ වටිනා කතාවක් කිව්වා මේ තරුණ ඇමති කෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන් වැඩ කරන්න ආසයි. එහෙම තමයි දැන් වෙන්න ඕනේ කියන කාරණේ අපි විශ්වාස කරන දෙයක් ඒක. ඒත් එක්කම අපිට දැනගන්න ලැබුණා ඔබතුමාගේ අද උපන්දිනය කියලා. මේ සුභම සුභ උපන්දිනයක් වේවා දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපේ නාලිකාවේ කොමිටි ආයතනින්. ඒත් එක්කම මේ ඔබතුමා ඔය කියන ඔය දිගු ප්‍රවාහන සේවය කවද වගේ කියන්නේ මට හරියටම අහවල් දිනේ කියන එක නේ මම අදහස් කරන්නේ. යම්කිසි අවුරුද්දකින් දෙකකින් ඉන්න තව අවුරුදු එකමාරකින් වගේ ඔබතුමා අදහස් කරන්නේ මොන වගේ කාල සීමාවක් ඇතුළත මේ රටේ ජනතාවට ඔබතුමා ඔය කියන ප්‍රවාහන සේවය අත්දකින්න අවස්ථාව ලැබෙයිද? ඇත්තම මගේ බොමුලික බලාපොරොත්තු ඒක සදාකල්ම අපිට අපේ මේ තනතුර වල අපිට ඉන්න හැකියාවක් නැහැ. අපි මේවෙන් සමුගන්න කාලේ අපිට ඇවිල්ලා තියෙනවා. මගේ උපන්දිනයත් එක්ක මම හිතන දැන් අපි වයසට ගිහිල්ලා ඉන්නවා. ඒ නිසා අපිට දැන් අපි මේවෙන් අපි අත්හරින්න ඕන. හැමදාම මේ බබදායන අපිටත් තියෙන අපේ දරුවන්ගේ රාජකාරී මේ දේවල් කරන්න අවශ්‍යත වෙලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන මම බලාපොරොත්තු වෙන වර්තමාන ජනාධිපතිවරයාගේ යටතේ මාස 6කට මෙහා පැත්තේ කාල සීමාවක් තුන
එතුමාගේ දායකත්වය. මම හිතනවා එතුමා මේක ශක්තිමත් කරාන් කියලා එතුමාට අපි දායකත්වය ලබා දෙන්න ඕන. එතුමාට යම් බලයක් තියෙනවා, හැකියාවක් තියෙනවා, ඔහුගේ දර්ශනයක් තියෙනවා. එතුමා තුලින් මම බලාපොරොත්තු වෙනවා මේ මාස 6කට මෙහා පැත්තේ මේ දේ කරන්න අපිට පුළුවන් හැකියාව තියෙයි කියලා. ඉතින් මම හිතනවා මේ රටේ ජනතාවට අවසාන වශයෙන් කියන්න ඕන, මම විශ්වාස කරනවා විශේෂයෙන්ම ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එතුමා යටතේ මගේ ඉලක්කය, මම මේ කියපු දේවල් කවදාකවත් වැරදිලා නැහැ. මේ ඉලක්කය මම හිතනවා බොහොම ඉක්මනටම අවුරුදු එකමාරක්. ඔව් මම පෞද්ගලික දන්නවා මේක පූර්ණ වශයෙන් කැපවීමකින් නෙමෙයි එතුමා ආවේ. తాවකාලික ප්‍රශ්න, తాවකාලික බාර ගැනීමක් තමයි මේ තුල සිදු වෙලා තියෙන්නේ. එතුමාගේ ඊළඟ પરම්පරාව එතුමා නෙමෙයි, අපි ඊළඟ પરම්පරාව අනිවාර්යයෙන්ම මේ රටේ අපි දායකත්වය දෙනවා. මම වගකීමෙන් කියනවා මේ රටේ ඊළඟට ඉන්නේ තරුණ නායකත්වය. මේ ඉන්න වර්තමාන දේශපාලඥයෙකුගේ තොර තරුණ නායකත්වයක් අපි බිහි කරනවා මේ රටට. ඒ වගේම මම අපි බිහි කරන කාලය තුල මේ විශේෂ වර්තමාන ජනාධිපති වාරගේ අනුග්‍රහයට අපි බලාපොරොත්තු වෙනවා මේ කඩිනම් මේ දේවල් කරන්න. අපේ ඉලක්කය තමයි අපි සිංගප්පූරුව කියන්න ඕනේ. නමුත් සිංගප්පූරුවට මෙහා ගිය 150ක්වත් සිංගප්පූරුව වෙනකන්වත් අපිට යන්න පුළුවන්, අපිට හැකියාව ඇතේවි වර්තමාන ජනාධිපතිමත් එක්ක. බොහොමත්ම ස්තුතියි ගැඹුරු මහත්මයා. ඔබතුමාගේ වටිනා කාලය ගත කරමින් විශේෂයෙන් අද වගේ දවසක ඔබතුමාගේ උපන්දිනයේ දවසේ මේ නිම්නය වැඩසටහනට සහභාගී වීම සම්බන්ධයෙන් ඔබට මෙහෙවත් බෙහෙවින්ම ස්තුතියි. හොඳයි ප්‍රේක්ෂක හිතවතුනි, අපි හිතනවා ඔබ වැදගත් කරුණු කාරණා ගණනාවක් ප්‍රවාහන ශාස්ත්‍රයේ සම්බන්ධයෙන් අද ගැමුණු විජයරත්න මහතාත් සමඟ කළ මේ සාකච්ඡාවේදී දැනගන්න ඇති කියලා. හොඳයි, තවත් මෙවැනි වැඩසටහනකින් හමු වෙන තුරු අපි ඔබෙන් සමු ගන්නවා. අයිබෝවන්. ප්‍රමිතියක් නැති YouTube කලාවට ප්‍රමිතියක් ප්‍රමිති TV.